රට අපි මෙහෙම කරමු ඒ ඔයගොල්ලෝ අච්චුමත ළඟ තියාගන්න मिश्र अभ्यास हेपेक अरे मिश्र अभ्यास हेट देवनी गान देवनी गान रूप से टहना गाना वीडियो अभ्यास उटरी මම ඒක වැද්ද මට වැරදීමක් කරා ටියුබ් කියන එකට දාන්න නැතුව මේක දාලා දෙන පේපර් කියන එකට ඒ නිසා ඔයගොල්ලෝ පේපර් කියන කොටස තමයි ඒක තියෙන්නේ පුතේ ඒක බලන්න රයිට් ඒ නිසා අපි දැන් ඔයගොල්ලෝ ඒක කැල කරගන්න ගමු පුතේ අපි අද අලුත් පාඩමකට යමු හරි දැන් ඔයගොල්ලන්ට එතකොට මම පළවෙනි වාරයේ මෙන්න මේ පාඩම් ටික දැන්ට පරිමිතිය කරන්නේ පුතේ වර්ගමූලයේ හරි භාග හරිනේ दीपद प्रकाश रंग साम्य गिसदी करा वर्ग पद अभी करा दुते वर्ग जो प्रकाश वाले साधक कराने प्रतिलोम समानुपात कराने तभी करा राइट दत्त निरूपण कभी ने एवने හොඳයි පළවෙනි වාරේ අපි නම් අවසන් කරන අපි දත්ත රූපණේ පාඩම කරමු නේද එතකොට අපේ පළවෙනි වාරේ ආටිකෝර පාඩම් දෙක තියෙනවා අංග සම්ම බලන්න තුරු ත්‍රිකෝණ පාඩම් දෙකට යන්න බෑ ඒ නිසා අපි දත්ත නිරූපණය අද කතා කරමු නේද මුදේ හොඳයිද ඒක ගැටලුවක් නෑ නේද හරි එහෙනම් මාතෘකාව හැමෝම කියන්න දත්ත නිරූපණය अरे
මේ දත්ත නිරූපණ කියන පාඩම ඔයගොල්ලන්ගේ ඕනල් විභාගයේදී ලකුණු 20ක පාඩමක්. නේද? මේකට අපි කියන්නේ මේ දත්ත නිරූපණය කියලා දැන් මෙතනදී ආවට අපි මේකට කියන්න පුතේ මේ සම්පූර්ණ පාඩමට කියන්නේ අපි සංඛ්‍යාලය කියලා. නේද? මගේ ඉගැන්වීම් ක්‍රමවේදය තුළ අපි ඒක සංඛ්‍යාලය කියලා නම් කරනවා. සංඛ්‍යාලය කියන්නේ ඉතින් මීටතරිය ටිකක් සංකීර්ණ එහාට යන පාඩමක් තමයි. නමුත් මම මෙතනදීත් මේකට සංඛ්‍යාලය කියන වචනේ භාවිත කරන්න පුතේ ඒක ගැළපෙන නිසා. හරිද? දත්තයන් පිළිබඳව කතා කරන පාඩමක් නිසා. එතකොට පුතේ මේ දත්ත නිරූපණය කියන පාඩමේදී අපිට මේ ඕලෙවල් සිලබස් එක තුලදී කතා කරන්න වෙනවා මේ දත්ත ගැන කතා කරනකොට මෙන්න මෙහෙම අවස්ථා තුනක්. දත්ත රැස් කිරීම, දත්ත නිරූපණය සහ දත්ත අර්ථකථනය. මොනවද මේ අවස්ථා තුන පුතේ? දත්ත රැස් කිරීම, දත්ත නිරූපණය සහ දත්ත අර්ථකථනය. හරිද? දත්ත රැස් කිරීම කියන එක අපි දැන් පොඩි කාලෙදී කරා. මතක ඇති ඕගොල්ලන්ට. නේද? අපිට මමත් කරනවා මේ වැඩේ. මගේ 6 වසරේ 7 වසරේ දරුවෝ මම එක්ක යන පුතේ පාරක් අයිනකට. හරිද? ඒගොල්ලන්ට මම කියා දීලා දිනවා ප්‍රගණන ලකුණු පිළිබඳව. හරිද? ඒතර එක්කන් ගිහලා පුතේ කාණ්ඩව පාර හොදට පේන තැනක පොලිමර තියලා ඊට පස්සේ ඒගොල්ලන්ට ලියා ගන්න කියන පුතේ බයික්, කාර්, වෑන් නේද බස් කියලා ඔහම පාරේ යන වාහනවල නම් ටික ලියා ගන්නිය කියන. ලියාගෙන පුතේ අපි එක ස්ථානයක් තියනවා. ඒ ස්ථානයේ පහු කරන වාහනය මොකද්ද? අන්න ඒක වෙනුවට ප්‍රබෙන් ලකුණක් දාගන්න කියන. ඔකෝ දන්න ප්‍රබෙන් ලකුණ දානකොට නේද? මෙන්න මෙහෙම දාන්නේ. right මෙන්න මෙහෙම දාන්නේ ප්‍රබෙන් ලකුණේ. මෙහෙම මෙහෙමනේ ඔන්නෝම දානවා. මෙහෙම දානවා, මෙහෙම දානවා, මෙහෙම දානවා. ඔතන හතරයි. ඉතින් පස් වෙන එක ඔන්නෝම දානුනේ. මතකයි නේද? අද අපි ගන්න මොකද්ද මේ බස්සයක් ගියාම ඔන්නෝම බස්සේ ඉරක් ගහ ගන්නවා ඈ ඊට පස්සේ බයිසිකල් ගියොත් ඔහොම ඉරක් ගහ ගන්නවා ඈ බයිසිකල් කියන්නේ කෑල්ලේ ඊට පස්සේ කා බස්සයක් ගියොත් ඊට පස්සේ කාරයක් ගියොත් ඔහොම ඉරක් ගහ ගන්නවා නේ ඊට පස්සේ ආය කාරයක් ගියොත් ඔහොම ඉරක් ගහනවා ආය කාර ගන්න ඔහොම ඉරක් ගහනවා බස්ස ගන්න මෙහෙම ගහනවා නේ බස් කාර ගන්න ආය ගහනවා ඊට පස්සේ ආය කාර එකක් ගියොත් ඔන්නෝම කරලා මෙහෙම ගන්නවා මේක පහේ ගොඩක් නේද ඔන්න ඔය වගේ අවස්ථා තමයි අපි දත්ත රැස් කිරීම කරේ හරිද දැන් මේ විතරක් නෙමෙයි දත්ත රැස් කරන තව ආයතන තියෙනවා එතන අපි දත්ත රැස් කරනවා. තව ප්‍රාදේශීය සභාව නේද ග්‍රාම සේවක මහත්තයා දත්ත රැස් කරනවා නේද? මගේ ග්‍රාම සේවාව සමයේ ඕලෙවල් පාස් කී දෙනෙක් ඉන්නවද? මගේ වේවා සමයේ උපාධිධාරීන් කී දෙනෙක් ඉන්නවද? මගේ ග්‍රාම සේවාව සමයේ රාජ්‍ය සේවකයන් කී දෙනෙක් ඉන්නවද? මේ දත්ත මේගොල්ලෝ රැස් කරලා තියාගන්න ඕනේ. මේගොල්ලෝ මේ දත්ත රැස් කරලා තියාගෙන පුතේ ඒවා ඊට පස්සේ තමන්ට තීරුම් ගැනීමේ පහසුව සඳහා මේගොල්ලෝ පොඩි පොඩි ක්‍රම භාවිතා කළ පුතේ මේවා නිරූපණය කරලා තියා ගන්නවා. මොකද්ද මේ දත්ත නිරූපණය කරන ක්‍රම මොනවද? පුතේ ඔයගොල්ලෝ අහලා තිනවා චිත්‍රපස්තාර නේද? අපි ගත්තොත් ඉස්සර පොඩි කාලේ චිත්‍රපස්තාර අඳිනවා. කොහොමද අඳින්නේ? අපිට ඔන්න දැන් 100 දෙනෙක්ගේ ගමේ ඉන්නවා 100 දෙනෙක් පුතේ. හරිද? මේ 100 දෙනාම අපි තුම් මේ 100 දෙනාම ගොවියෝ කියලා එනම් ගොවියෝ 100 දෙනාව නම් කරන්න කොහොමද මේගොල්ලෝ මෙයා දත්ත නිරූපණය ගන්න ඕනේ මෙතෙන්ද එක පාටම 100ක් නිරූපණය ගන්න කිව්වොත් ඕක කරදරයි ඒ නිසා මොකද දැන් අපි ගොඩවල් වලට හදලා 10 ගොඩවල් හදනවා ඒ 10 ගොඩක් එක රවුමකින් නේද මන්න දැන් අපි ලියනවා එතකොට මෙන්න මෙහෙම ගොවියෝ 100යි කියන්නේ මෙහෙම එක රවුමක් කියලා ගන්නවා එක රවුමක් හරි එක රවුමක් ගොවියෝ 100ක් හරි එහෙනම් ගොවියෝ 50ක් කොහොමද ගොවි 50ක් දාන්නේ කොහොමද මේ? රවුම් භාගයක් කොහොමද? රවුම් භාගයක්. ගොවිය 25ක්. මතක නැද්ද ඔහොම? ඔන්නම රවුම් කාලා. කොහොම රවුම් කාලා? නේ? රයිට්. ගොවිය 75ක්. මොකද කරේ අපි එහෙම? මේ ඔහොම කරලා ඇඳලා මේ රවුමෙන් 3 කාලක් කොහොම කරලා නම් කරා. ඒ 3 කාලා. මෙන්න මේ වගේ ක්‍රමයක් භාවිතා කරපු දෙ අපි ගොවියව දක්වනවා. වැදගත් නේද? මේක තියෙනවා. හරි. ඒව තමයි පුතේ අපි දත්ත නිරූපණය ගන්න භාවිත කරේ චිත්‍රපස්තාර. කවුද ඒව තව භාවිත කරන්නේ? තීරපස්තාර. ඒවත් ඉගෙන ගත්තා ඔගොල්ලෝ. බහු තීරපස්තාර. ඒවත් ඉගෙන ගත්තා. හරිද? හරි ඒව 6 7 ඉගෙන ගත්තා. අපිට ඒව එච්චරම මේ වෙනකොට ඕලෝ විභාගෙදී ලොකු වැදගත් කමක් නැහැ. සමහර වෙලාවක පාවිච්චි කරොත් විතරයි. කලාතුරකින් මේ වෙලදෙක් අඩු සේවසේදී පාවිච්චි කළාම නෑ කරන එකක් නෑ කියලා හිතනවා. හැබැයි අපිට දත්ත නිරූපණය ගන්න එක්තරා අවස්ථාවක් තියෙනවා පුතේ. වටපස්තාර කියලා. මොකද්ද වටපස්තාර
හරිද රයිට් අන්න ඒක ගැන තමයි අපි මේ අද කතා කරන්න යන්නේ වටපස්දාර පිළිබඳව අද වටපස්දාර සම්පූර්ණ පාඩමක් අද කතා කරන්න අපි එනම් සූදානම් වෙලා තියෙන්නේ පැහැදිලි නේද රයිට් අපි එන පොඩි නෝට් එකක් දාගමු ඉතින් ඔකට ලියන්න මෙන්න මෙහෙම ලියන්න පුතේ මාතෘකාව දත්ත නිරූපණය अरे दत्त निरूपण एलियन मेम मेम पाड़म तुलदी मेम पाड़म तुलदी මෙම් පාඩම තුලදී දත්ත රැස් කිරීම තමවදා ලියන්න දත්ත නිරූපණය සහ දත්ත අර්ථකථනය පිළිබඳව ඔබගේ දැනුම විමසා බලයි දත්ත රැස් කිරීම දත්ත නිරූපණය සහ සහ දත්ත අර්ථකථනය පිළිබඳව ඔබගේ දැනුම විමසා බලයි විමසා බලයි දත්ත රැස්කිරීම පිළිබඳව හය හත් ශ්‍රේණි වලදී ඉගෙන ගන්නා ලදී මෙම පාඩම් 10 ශ්‍රේණියේදී 10 ශ්‍රේණියේදී මෙම පාඩම තුලදී දත්ත නිරූපණය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමු දත්ත නිරූපණ ආකාරයක් පිළිබඳව නිරූපණ ආකාරයක් පිළිබඳව ආකාරට ගොඩක් තියෙනවා දත්ත නිරූපණ ආකාරයක් පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු ස්ට්‍රයි කියන්නකෝ මෙම පාඩමේදී දත්ත නිරූපණ ආකාරය මෙම පාඩමේදී දත්ත නිරූපණ ආකාරයක් පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු Thank you.
දත්නූපන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිම හොඳයි right අනුමාතුකාලය යනකොට වටබස්දාර මොකද්ද සර් වටබස්දාර उत्तर संख्या මේ ලකුණු 20ක් අරගෙන හරිද මේක ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු 20ක් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම පුළුවන් නම් ලකුණු 20 ගන්න පුළුවන් බෙදීම පුළුවන් හරිද එතන මේ ලකුණු 20ක් අරගෙන එතකොට තව කීයද පුතේ අඩු ලකුණු S එකක් ගන්න ඉතින් එහෙම S එකක් ගන්න නැතුව මේ අපේ දරුවෝ පුතේ 100ට 50ක් ලංකාවේ ගණන් ෆේල් වෙනවා 150 ඉතින් හිතන්නකො පුතේ නේද මේ සරල මූලික දැනුම එක්කම අපි වගේ ගුරුවරයෙක් අහු නොවුනහම ලබු දරුවෙකුට වැඩේ නේද යන්තම් හරි ගලපලා දෙන ගුරුවරයෙක් අහු නොවුනොත් නේද ඒක තමයි ගණන් ෆේල් වෙන ප්‍රධාන හේතුව සමස්තයක් විදිහට මම මගේ පන්ති තුලදී ළමයෙක්ට ෆේල් වෙන්න දෙන්නේ නැහැ මොන හේතු මොන ක්‍රමයෙන් හරි කොට දානවා මං කියන විදිහට වැටික් කරනවා නම් අඩුම ධර්මයේ මාස 3ක්වත් එක දිගට ඇවිල්ලා 11 අවසරද හරිද එහෙම පුළුවන් කරන්න හරිද මොකද හේතුව මේ බොහොම පොඩි 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 ටිකක් තියෙනවා ඒ ටික අල්ල දුන්නාම මොන මට්ටමේ දරුවෙදියත් එයා විභාගයේ S එක කොට දා ගන්නවා. නමුත් අපි S එක නෙමෙයි ටාගට් කරන්නේ. මොකද දැන් මේ වගේ ඔන්ලයින් ක්‍රමයකදී නේද මේ වගේ නවීන තාක්ෂණ භාවිත කරන ක්‍රමයකදී ඕගොල්ලන්ගෙන් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ මේක දරුවෝ තුන්දෙනාම ඒ සාමර්ථක අධින් කරන්න බෑ බලාපොරොත්තු වෙන්නේ. ඒක අනිවාර්යයි. ඒක අනිවාර්යයෙන්ම කරන කොට අනිවාර්යයෙන් වෙනවා. ඕගොල්ලෝ දිගටම මේ දෙක රැඳිලා ඉඳලා මේ වැට් ටික හරියට පිළිවෙලට කරගන්න ඕනේ. ඒක හරියද? දැන් ඊසතිය පන්ති කට්ටුනහම දැන් මේ සතිය කාට හරි පන්ති කට්ටුනත් ඊගව දවස් සූදානම් වෙන්න ඕනේ පුතේ මේ පාඩම් ටික බලලා වීඩියෝස් බලලා ඊට පස්සේ ඒවා තේරෙනවද නැද්ද කියලා බලලා අතන තේරෙන්නේ නැහැ මෙතන තේරෙන්නේ නැහැ කියලා වෙන නෝට් එකක් අදාගෙන ඒක දැන් අද මම පන්තියට ආවම අහලා අන්න එහෙම පිළිවෙලකට ඒ වැටික් කරන්න පුතේ හරිද right දැන් අද ඉස්කෝලේ ගියාද හැමෝම කාලෙකට පස්සේ දැන් සමහර දුර බලත් වල යනවනේ බස් නැහැ බලත් යන තමයි අක්කම යන නමුරේ නේද ගියාද ඔයගොල්ලෝ අදින්ද කොහෙද ගියවල පානදුර පානදුර ගියද ඉස්කෝලේ අපිට සර් බාධා දෙන්න කියලා තියෙන්නේ ආ බාධා දෙන්නේ හරි පසන් අපිට ලැබෙන බාසෙ 19 එන්න කියලා තියෙන නිසා ආ එහෙමද කොහෙද ඉස්කෝලේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය කොහෙද රාජගිරිය හොඳයි දැන් ඉස්කෝලේ පටන් ගන්න පුතේ මේ දැන් ඔයාලට මේ අපි වැඩ කරලා තියෙන නිසා ඔයාලට ඉස්කෝලේ පහසු වෙයි පුතේ හරිද මොනවා හරි ගැටලුවක් තියෙනවා මොනවා හරි පාඩමක අපසත්යක් තියෙනවා නම් පොඩ්ඩක් මේ වීඩියෝස් බලලා වැඩි කොට දා ගන්න හරිද රයිට් එතකොට එහෙනම් මේ වටපස්තර තුලදී පුතේ අපි
කතා කරන්නේ දත්ත නිරූපණය කරන ආකාරය පිළිබඳව. දැන් මෙහෙම අපි රවුමක් ගත්තාම දැන් මේ රවුමෙන් පුතේ අපි දත්ත නිරූපණය කරනවා. අපි දැන් හිතමු දත්ත අපි හොයාගන්න දත්ත සියල්ලම අපි හොයාගන්න දත්ත සියල්ලම මේ රවුමේ තුල නිරූපණය වෙන්න ඕනේ. මේ රවුමේ වර්ගඵලයේ නිරූපණය වෙන්න ඕනේ. එහෙනම් අපි හොයාගන්න දත්ත සියල්ලම මේ රවුමේ වර්ගඵලයේ නිරූපණය වෙන්න ඕනේ. වර්ගඵලයේ නිරූපණය වෙන්න ඕනේ. පැහැදිලිද පුතේ? රයිට්. එතකොට මේ වර්ගඵල මේ ලක්ෂයක් මන්ද ලකුණු කරන්නේ ඒක තමයි උත්තේ කේන්ද්‍රය. හරිද? එතන මේ උත්තේ කේන්ද්‍රයෙන් තමයි මේ මේ වටේ මේ උත්තේ කේන්ද්‍රයේ වටේ කෝණ කොච්චරක් තියෙනවද පුතේ? අපි මේක සමාන කොටස් 360කට බෙදලා එක් කොටසක් අංශයක් ලෙස සැලකුවාම 360ම අපි අංශක 360ක් ලෙස සැලකනවා. එහෙනම් දත්ත සියල්ලම පුතේ මේ අංශක 360ට අනුරූප වෙනවා. මෙන්න පුතේ අනුරූප වෙනවා. සමානුපාත වෙනවා කියලා කියන්නත් පුළුවන්. හරි. දැන් අපි බලමු මෙන්න මෙහෙම. පුතේ මේ දත්ත වලින් භාගයක් හරියටම මේ දත්ත වලින් භාගයක් කියලා ගත්තාට පස්සේ අපිට කියන්න පුළුවන් මුතේ මෙන්න මෙහෙම මේ දත්ත වලින් භාගය. එතකොට මෙන්න මේ කේන්ද්‍රය අරගෙන ඔන්නෝ දත්ත වලින් භාගය. එතකොට කෝණේ කීයද පුතේ? භාගයේ කෝණේ කීයද? අංශක 180ක්. නේද? හරි දත්ත වලින් කාලක් ගන්නවා අපි මේ වගේ කාලා. රයිට් මෙන්න මේ වගේ දත්ත වලින් කාලක් කියන්නේ මොකද්ද පුතේ? සම්පූර්ණ වෘත්තයෙන් කොච්චරක්ද? සම්පූර්ණ වෘත්තයෙන් 4n එකක්. ඒ කියන්නේ අංශක නම් අංශක 90ක්. නේද? අංශ 90කින් මේ දත්ත වලින් කාලක් නිරූපණය කරනවා. අපි හිතමු සම්පූර්ණ දත්ත ප්‍රමාණය 100යි නම් කාලක නිරූපණය කියන්නේ කී දේද පුතේ? 25ක්. ඔන්න ඒ සරල කාරණා ටික පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න ඕනේ. රයිට් මාත්‍රිකා වටපස්සාර කියලා පුතේ. කියන්න පුතේ මෙන්න මෙහෙම. කියන්න වටපස්තරයක් මගින් දත්ත නිරූපණය කිරීමේදී දත්ත සියල්ල දත්ත සියල්ල උර්ථේ වර්ගඵලයෙන් උර්ථේ මුළු වර්ගඵලයෙන් කියන මුළු කේන කැල දාගෙන අපි අර පාක බලද්දා අර නේද උර්ථේ මුළු වර්ගඵලයෙන් නිරූපණය කළ යුතුය එනම් එනම් මුළු දත්ත සංඛ්‍යාව මුළු දත්තයේ සංඛ්‍යාව කේන්ද්‍රය වටා කෝණ අංශක 360ට කේන්ද්‍රය වටා කෝණ අංශක 360ට අනුරූප විය යුතුය අංශක 360ක ප්‍රමාණයට අංශක 360ක ප්‍රමාණයට අනුරූප විය යුතුය අනුරූප විය යුතුය
ආයෙ මුලින් ඉඳලා කියනවද ටිකක්? මුලින්ම ඉඳලාද? ඔව් චුට්ටක් ලියාගන්න බැරුව. හරි. දැන් මම කිව්වෙ මෙතන සාරාංශයක් ලෙස කියන්න මට මුලින්දල මම මේක හිතින් කිව්වේ දැන් ඒ වචන ටික ඒ විදිහට මේ විදිහට කියන්න බෑ. පුතේ වෘත්තයක් වටා වෘත්තයක වර්ගඵලයට මුළු දත්ත ප්‍රමාණය මුළු දත්ත මෙහෙම ලිව්වේ මුළු දත්ත ප්‍රමාණය පුතේ වෘත්තයේ වර්ගඵලය නිරූපණය කරනවා කියන එක කිව්වා මුළු වර්ග ප්‍රමාණ මුළු දත්ත ප්‍රමාණය වෘත්තයේ වර්ගඵලය නිරූපණය කරයි හරි මුළු දත්ත ප්‍රමාණය වෘත්තයේ වර්ගඵලය නිරූපණය කරයි එනම් මුළු දත්ත ප්‍රමාණය එනම් මුළු දත්ත ප්‍රමාණය කේන්ද්‍රය වටා වූ කෝණ අංශක 360ක ප්‍රමාණයට අනුරූප වේ ඔන්න කතාව තමයි මම කිව්වේ මං හිතන්නේ. චුට්ට මොන හරි ගැටලුවක් තිබ්බ පුතේ වීඩියෝ එක බලලා හදාගන්න මොන හරි තිබ්බොත් පොඩි හරිද? Right. පැහැදිලි නේද? ඉවරයි සර්. හොඳයි අපිට ඉවරයි. රයිට්. එහෙනම් අපි දැන් යමු ගානක් හදන්න මේකේ. පළවෙනි ගාන. හරි. මම දැන් වගුවක් දාන පුතේ බෝඩ් එකේ. ලියන්න මෙන්න මෙහෙම එක්තරා උපකාරක පන්තියකට එක්තරා උපකාරක පන්තියකට සිසුන් පැමිණෙන ආකාරය සිසුන් පැමිණෙන ආකාරය පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ පහත වගුවේ දැක්වේ ඒවා වටපස්තරයක නිරූපණය කරන්න නිරූපණය කරන්න ඒවා වටපස්තරයක නිරූපණය කරන්න
ඒවා වටපස්තරයක නිරූපණය කරන්න. හොඳයි. දැන් මේ වගුවක් තියෙනවා. මේ වගුව මුලින්ම ගහගෙන ඕක ටක් ගාලා වැඩි වෙලා ගන්න නැතුව හරි දැන් දැයි කියලා හිතනවා ඉතින් දැන් මේ තොරතුරු ටික තිබ්බහම වටපස්තරයක නිරූපණය කරනවා නම් අපි කරන්න ඕනේ දේ තමයි පුතේ මුලින්ම මේ අයව පයින් යන අයව බයිසිකලෙන් යන අයව බසින් යන අයව මේ වටපස්තරය තුල දක්වනකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන කෝණය අපි හොයාගන්න ඕනේ ඔක්කොම කීයක් ඉන්නවද පුතේ මේක අපි ළමයි කී දේ ගැන කතා කරේ මේ 50ක් ගැනනේ මෙන්න මේ එකතුව මෙතන 50යි. හරිද? මෙතන මේ එකතුව 50යි. මෙතන එකතුව 50යි. 50ක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ 50 දෙනා තමයි අපි මේ වටපස්තරය තුර අඳින්න ඕනේ. අපි එහෙනම් ඒගොල්ලන්ට දැක්වෙන කෝණේ හොයාගන්න ඕනේ පුතේ. හරි. දැන් බලන්න අපි පයින් ඇයි කෝණේ හොයාගන්නේ මෙන්න මෙහෙම. දැන් මේ ක්‍රම දෙකයි පුතේ මේකදී ඉන්නේ. එකක් තමයි කෝණේ හොයාගන්න එක. අනිත් තමයි අනික තමයි කෝණේ දුන්නාම සංඛ්‍යාව හොයාගන්න. එකක් කෝණේ හොයාගන්න එක අනිත් එක කෝණේ දුන්නාම සංඛ්‍යාව හොයාගන්න ක්‍රම දෙකයි නේද ක්‍රම දෙකයි හරි එන බන්න පළවෙනි එක උදේ පයින් යන අය දැක්වෙන කෝණේ ඈ පයින් යන අය දැක්වෙන කෝණේ රයිට් මුළු සංඛ්‍යාව උදේ 300 මුළු සංඛ්‍යාව 50යි උදේ 50න් 25ක් පයින් යන්නේ රයිට් 50න් 25ක් පයින් යනවා එහෙනම් අපි බලන්න ඕනේ 360න් කීයද කියලා 360න් කීයද කියලා සරලයි නේද උදේ මේ බිංදුවට මේ බිංදුව කපමු අපි 5න් බෙදුනහම මෙතන 5 ඒවා 25ට 5යි 36 ඒවා 5ක් 6 අර 5 බින් 30න් බිංදුව 3ක් ඉතුරුයි 5 3 18යි 3යි සෝරි 15යි 3යි 10 8යි එහෙනම් 5න් යනව අංශක 180 කින් නිරූපණය කරන්න ඕනේ පැහැදිලි නේද කෝණේ හොයාගත්ත හැටි පයින් යන දැක්කල කෝණේ හොයන්න පුතේ මුළු සංඛ්‍යාවෙන් 25ක් පයින් යනවා එහෙනම් අපි අංශක ගාන 360 කීයද කියලා හොයාගන්න ඕනේ සරලයි නේද හරි ඔන්න එන පයින් යන අයගේ කෝණේ අපි හොයාගත්ත පුතේ අපි ඔන්න ක්‍රමයට පයින් යන අයගේ කෝණේ හොයාගත්තා මම දන්නවද අනිත් ඔය දරුවෝ දක්ෂයි එහෙනම් ඊතුරු දෙක හොයාගනි බයිසෙන් යන එකත් හොයාගනි බසෙන් යන එකත් හොයාගනි මට හොයලා ටක් ගාලා උත්තර ටික දාන්න පුතේ නේද සසන්දේ පසන් අචින්තය රයිට් ඕගන් පුළුවන් කරන්න පුතේ
बैसीगढ़ ने किससे हटाई रू बालू अच्छी के दान है तेरे का ये राइट पसलु ते किसी आटे है तेरे का ये लड़ी इन्ने සසන්දිත හරිනේ හරි ඔක්කොම ඇවිල්ලා තියෙන හරි 108 ඇත්තද කොහොඳයි නේ පුතේ මම මේ වීඩියෝ එකට අවශ්‍ය වුණොත් කියලා මම මේක දාලා දියන්නම් 50න් 15යි නම් 360න් කීයද නේද ඊගාව එකත් 50න් 10යි නම් 360න් 360න් කීයද නේද right එතකොට බලන්න මේ බිඳුවට බිඳුව ගැඹුරු පුතේ 5 වලට 3යි තුන්වරක් 30යි කියන්නේ 18න් 8 එකක් ඉතුරුයි 10යි 108 හරි මෙතන මේ බිඳුවට බිඳුව කපන්න පුළුවන් 30 right එතකොට ඔලෙතර පහින් බෙදන්න පුළුවන් ගැනීම එතකොට 7යි නේද පුතේ එකක් ඉතුරු 10ට 2 72 නේ අංශක 72 එන විතරත් අංශක 72යි right ඔහොම වෙනවා right දැන් ඕගොල්ලෝ කොන මානේ භාවිතා කරලා පුතේ මට කොණ මානයක් නැති වුණාට මම සාමාන්‍ය දල වශයෙන් දානවා. ඒක කොණ මාන භාවිතා කරලා මේක හදන්න ඕනේ. ඔන්න මම දැන් 180 මේක කරලා පාඩ කරලා. හරි එතකොට මම මෙතන දැන් මම මෙතන අරගෙන මෙතන අංශය 180 කියලා ලියලා මම මෙතන ලියන පුතේ කොළ පාඩනේ මේ මම या तो मैं बसे हैं, हम उन्नो विधेर दात्त निरूपणे का नोने, राइट उन्नो विधेर उल्टा बात सॉरी वाटा बस तारे के विधेर दात्त के निरूपणे के लिए है क्या होगा नहीं रोज़ लास्ट विधेर ऐसा करना बोलते एक मिनट
හොඳයි ඇද්ද වෙලාව එලකට ලස්සන ඕකේ ඕකේ කියලා කියන පුතේ හොඳයි පසන්ත වෙයි ඔක්කොම හරි කියලා හිතන නේද පුතේ මතකෙන් දාන්න පුළුවන් දැන් අඳ ගන්න පුළුවන් නේ හරි මම දැන් ගානක් කියනවා හරිද රයිට් ඔගොල්ලෝ මේ ගාන ලියාගෙන මේ තොරතුරු අසුරෙන් කොන හොයලා හොඳයි හොඳයි අදින්ද වීඩියෝන් කළා පාත වෙන්නවා හොඳයි හරි ගානක් ලියාගෙන ඊට පස්සේ මේ තොරතුරු වලින් කොන හොයලා වටපස්සට අඳින දැන් තනියෙන් හරිද රයිඩියන් වෙන්න මෙව ගමක එළවලු වගා කරන ගොවීන් 600කගේ තොරතුරු පහත දැක්වේ පහත දැක්වේ වම්බටු වවන 250යි වම්බටු 250යි වම්බටු කියලා කියන්නේ ඉරක් ගන්න 250යි ඈ මොන්චි 150යි සර් වම්බටු 250යි මොන්චි 150යි පතෝල පතෝල 75යි ගෝව 125යි ගෝව 125යි තොරතුරු වටබස්තරක දක්වන්න තොරතුරු වඩබස්තරයක දක්වන්න තොරතුරු වටපස්තරයක දක්වන්න. right. සරලයි පුතේ උනන්දුවෙන් උත්සාහයෙන් වැඩේ කොට දාන්න. Thank you.
ඔයත් එක මාත් වෙන උදව් වෙන්න නේද පුතේ ඔක්කොම 600යි වම්බටු වම්බටු ඊට පස්සේ අපි හොයමු ආවස ඈ ඊගොඩ බෝන්චි නේද ඔව් 600න් 150යි එහෙනම් 360න් කීයද බින්දුවට බින්දුව බින්දුවට බින්දුව 6 බෙදුවම 6යි 15 6ක් 90යි අතෝල right 500න් කීයද පුතේ 75යි right එහෙනම් 360න් කීයද බින්දුවට බින්දුව කැපුණා පුතේ 15 වේවා මෙතන ටාගට් අපි 15 වේවා 4යි 15 5යි 4 වේවා මෙතන 9යි 9වරක් 45යි අංශක හයෙන් බෙදුවම 10යි මේක හයෙන් බෙදුවම 6යි අපෝන අපිට බෙදන්න පුළුවන් දෙකෙන් දෙකෙන් බෙදුවම 5යි මේක දෙකෙන් බෙදුවම 3යි 5 ඒවා මෙතනට පුතේ 2යි 5 25 25 3 කියන ප්‍රතිශතක 75යි ඒක 75යි right අපි දාන වශයෙන් තමයි ඉතින් අඳින්න වෙන්නේ නේද 150 මිලිම මෙතන ශීර්ෂයට අපුණු කරගෙන මෙතන ඉඳලා මෙහෙම ඇඳලා සාමාන්‍ය 150 හිතා ගන්න ඕනේ 90යි ඊට පස්සේ බෝන්චි බෝන්චි කියන පුතේ 90යි බෝන්චි බෝන්චි 90යි මෙන්න ඊට පස්සේ මෙතන 7 45යි මොනවද පතෝල පතෝල 45යි
ගෝවා 75 මේක ගොඩක් වෙනස් වෙන්න ඕනේ ඒක ලොකු වෙන්න ඕන අන්ති පොඩි වෙන්න ඕනේ තමක් නෑ ගෝවා මේ අතිස් පරලා ගෝවා එක ලොකු වෙන්න ඕනේ ඔන්න විදියට අපිට කොහොම හරි වටපස්තරයක් එනවා පුළුවන් ද ප්‍රති ඔය වගේයක් කරන්න අර ගියාද හෑන්ඩ් ගන් ගාය ඇතින්ද හොඳයි පසන් සසන් දිත් හොඳයි 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 රයිට් එන අපි ගාව ගන්න දැන් ලියා ගන්න ඔබතේ ඕගලන්ගේ අච්චුපතේ තියෙන ගානක් මම කියන්නම් ලියා ගන්න කමක් නැහැ කියන්න මෙන්න මෙව අච්චුපතේ පොතේ 123 පිටුවේ තුන්වෙනි ගාන 11 එකේ තුන්වෙනි ගාන පුළුවන් නම් ඕනේද මම කියන්න ඕනේ නේද දිනනනේ හැමෝගා නැතිව ඉන්නවනම් කියන්න හරි 123 පිටුව 11 එක අභ්‍යාසයේ තුන්වෙනි ගාන දැන් හදන්න දැන් ගලලද සිංහල 210යි දමිල 150යි ඉංග්‍රීසි ඉංග්‍රීසි ඉතිරිය කියලා කියන මේක එකතු කරාම අපිට එනවා
බිංදුවයි 6යි 3 360 ඔක්කොම ඉන්නවා 540 අඩු කරාම තමයි මෙතන බිංදුව 14න 14න 6යි කියන්නේ 9 නේ 9 නේ 8යි මෙතන ඒකට 4න 1යි 180ක් ඉංග්‍රීසි සිංහල මෙතන දමිල මෙතන ඉංග්‍රීසි ඔයා කැමති පාටක් දාගන්න එක ඇත්ත නේද දාලදී රසට පාට කරවද සිංහල නම් අපි දැන් පාට දාමු දායි ඉවරයි නේද ससंद Thank you.
ඊයේ දෙවෙනි ගානද? ඊයේද? දෙවෙනි ගානද? දෙවෙනි ගාන පුතේ දෙවෙනි ගාන. ඒක දැන් හදපු ගානට වැඩිය කලේ උඩ දින ගාන. Thank you.
अरे ससंदी अंदर थे इवर देख है असल में ट्राई करा तो यार एंड में वो आपका प्रश्न तीन रहा था सिंगल प्रश्न या ससंदी वाह देवी का निवेदन अरे मामा हाँ प्रश्न वाले पर लगा यार अब माइक के उनका लगी है ना मुझे कहाँ यार साध्य के नहीं तो हम बैरी ना होगा मैसेज जा कर दान ने कला विषय देख के ना कौन है की है तो उसको मैं किसी विषय ने भी द संदी एक ऐसी दिस पर हाद है ओके ना हैंड कराने ओए माइक के बारे का नया बुते मनाल साध्या के ना वाह ऐसा मैं मैसेज याद दाने एक ऐसी दिस पर हाई नहीं है විද්‍යාව 60යි වාණිජ 25යි තාක්ෂණ 90යි ඔන්න ආන්සර් එක දිගට ආයෙ කියලා බලන්න ෂොට්ටා හරිද කියලා බලන්න දැන් නම් කියන්න මම කියා දෙන්න उत्तर टीका आवाद ඒ තමයි ඒක මෙන්න මෙහෙම වුණේ ඔක්කොම පුතේ 120ක් නින්නේ 120න් 45 කලා එහෙනම් 360න් කීයද 120 360ට පුතේ 3යිනේ 45 3ක් 35 15න් 5 එකක් විතර ඉඳලා ඒකේ 125 එමය ආවේ එසේ යකාවනේ නේද ඈ අකින්ත ඉන්නවද अरे किसी इसको हर नहीं होते अरे किसी इसको हरी अंदर राइट है ना ये त्रुटि का थर नहीं देना विद्या वह हटाए वाणिज्य हत्या भाई
තාක්ෂණ 90යි. එමුනේ දාවි. රයිට්. දැන් පුතේ එහෙනම් අපි ඔයාලට පුළුවන් කියලා හිතනවා මම. අ අපිට මේ මැච්චර මාංශි චොක්කම එකපාරටම ඩක් ගාලා මකන්න හදනවා මම නේද? නූලෙන් බේරන. රයිට් හොඳයි. දැන් පුතේ මෙන්න ගානක් දැන් ඕගොල්ලන්ට එක්තරා කනිෂ්ඨ පාසලක මේ ගාන හරි ලියන්න පසන් දැන් ලියාගන්න මේ ඔයා සිග්නල් මැදින් හරි කොමර අයින් වුණාට පස්සේ පුතේ අපි අර එක වගේම ගණන් ටිකක් තමයි හැදුවේ දැන් අපි මේ අලුත් වර්ගෙ මට ගන්න හදන්නේ රයිට් සෝරි මේ මාතෘකාවත් දියලා ඉන්නකෝ එතකොට ලේසි අපිට දැන් මේ මාතෘකාවත් එතකොට පැහැදිලි වෙන්නේ නැහනේ වටපස්තරයේ ඇසුරෙන් තොරතුරු ලබා ගැනීම पलवी गिष्ट पास හස්සිය 20 දෙනෙකුගෙන් විමසන ලදුව ලද තොරතුරු අය මුලින්ද බලන්න මෙම එක්තරා කනිෂ්ඨ පාසලක හස්සිය 20 කගෙන් ඔවුන් කැමති ක්‍රීඩා පිළිබඳ විමසන ලදුව ඔවුන් කැමති ක්‍රීඩා පිළිබඳව විමසන ලදුව ඔවුන් කැමති ක්‍රීඩා පිළිබඳ විමසන ලදුව තොරතුරු පහත වටපස්තරයේ දැක්වේ පහත වටපස්තරයේ දැක්වේ රගර් ක්‍රීඩාවට කැමති ගණන අංක 6
क्रिकेट क्रीडा वाले क्या मति प्रतिशत है मार अगर क्रीडा वाले क्या मति करने के लिए लिवोने पुते ओसर ओए प्रश्न का उत्तर देने पुते मेरे रूप से ना नहीं तो क्या नहीं होगा लो ये ऐसे रे को दार दिन आकर लाखों तो पापर तो ये दिक्कत दागी ना ඔගල කලස් නැත්නම් සාමාන්‍ය මොනෝහල් සංගීත දාන උත්තර ටික දෙන්න මට මට ගන්න. ඉක්මන් කරන්න. Sorry. Thank you.
संजीव रहते हैं प्रश्न उत्तरे क्रीडा प्रश्न क्रीडा पापा पाट नहीं प्रश्न अनुसिया प्रश्न रगर रगर को මෙතන 250 90යි 240යිනේ අර අවංශක 20යි එහෙනම් කී දෙන්නේ ඕන කීද ඈ ඕන 20යි ප්‍රමාණය කීද පුතේ එහෙනම් 360න් 20 නම් sorry මෙතන අපි ගන්න මෙහෙම 360න් 20 නම් 90න් කීයද sorry 820න් කීයද right එතකොට 40 දෙන්නේ
ඉවර ඉවරයි කියන සසන්දි අපි දෙන්න විතරයි දැන් ක්ලාස් එකේ ඉන්නේ ඒස ඔයාට ඕනද කතාන්න පුළුවන් මයික් ඔන් කරලා බලමුද එන පළවෙනි ප්‍රශ්නේ පාසලක 10 ශ්‍රේණියක ළමයි සිසු ළමයි 40කින් තමන් වඩාත් කැමති මාධ්‍ය විද්‍යාවේ ඉවසන ලදුව ලබාගත් තොරතුරු ඇසුරේ වටපස්තර දැක්කේ පස්තර ඇසුරේ පාද දක්වන ප්‍රශ්න වලට විතර සපයන වැඩිම ළමුන් ගන්න කැමති මාධ්‍ය කුමක්ද මොකද පුතේ රූපවාහිනිය හොඳයි අඩුම ළමයි ගන්න කැමති මාධ්‍ය संख्यामती right මෙන්න මෙහෙම ගන්නවහද 360 නම් 162යි එහෙනම් 40න් කීයද ඒ කියන්නේ 40න් ඔක්කොම ඉන්නේ නේද එහෙනම් මේ යට කෙලින්ම 360 තමයි යට එන්න ඕනේ 360 යට එනවා පුතේ උඩට එනවා 40 වැඩි කීයද මේ 162 මෙයාට මෙයා ගැඹුරු පුතේ 40 මෙතන මෙතන 9යි 4 9යි 9 ඒවා මෙතනට 16ට 1යි 72ට 9 ඒවා 8යි කීයද නේද 18ක් කැමති आवाज बुद्धि उत्तरे ससंदी आवाज उत्तरे नेद्द इन्हें हाथरा क्रमी हरिनम टेरुंगा तने इधर तुंसी है हटेन नंगे कसी है हट दे काय इन्हें हाथली हिंग की है इधर आता उड़ी रुप्तीन देखना नहीं पैतिंगी देखना नहीं आता रखना तमे आता दार नहीं तुंसी हटे आता दे माँ उड़ा हाथली वाली केरे मिक्सी हट देगा एक ईगा कौन है ईगा वेके लम्बे संख्या का कहानो एक टक्कर हो गया
दहाय दहाय द अरे बालम पांच पांच मात्र के लिए कौन है अनुभव है ना तुलसी आने अनुभव नंग अभी हाथ लेंगे किधर किधर बाल है ने उन्हें दहाय था मैं तुलसी है टेन अनुभव नंग हाथ लेंगे ये तो यार तो तुलसी है तो देम्मा ऊपर देम्मा अनुभव वैटी की रे में हाथ लिए अनुभव हरे तो हाथ रहे ने बोलते हाथ रहे දෙහන අද අපි අද දවසේ අවසාන ගානේ ගණන් දෙකක් තියෙනනේ. ඒකේ දෙවෙනි ගාන හදන්න පුතේ ටක් ගාලා. ඒකේ දෙවෙනි ගාන තුන්වෙනි ගාන හදලා මිශ්‍ර අභ්‍යාස වලට ගෙන දෙන්න යන්න ඈ. හරි. දැන් දෙවෙනි ගාන හදන්න ඒකේ නේවාසික බාහිර සායන කියලා රෝහලේ විවිධ අංශ ගැන තියෙන කතාවක් තියෙන්නේ. හරි හදන්න. Thank you.
පසන් මම හදන්න කිව්ව පොතේ 126 පිටුවේ දෙවෙනි ගාන පළවෙනි ගාන හදුවා බලමු මොකද එහෙනම් අපි ගන්න සසන්දි ඉවරයි කියලා හිතනවා මෙහෙම තින්නේ එක එක්තරා දිනකදී පසන් ඉවරද එක්තරා දිනකදී රෝහලක විවිධාංශ වලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන් ගන්න පිළිබඳ තොරතුරු පහට වදපස්සාරේ දැක්වේ පහට වදපස්සාරේ දැක්වේ එදින රෝහලේ මුළු ගාන 600යි. අර මෙම රෝහලේ මෙම දිනේදී වැඩිම රෝගීන් ගන්න ප්‍රතිකාරකත් අංශය කුමක්ද? බාහිර අංශයනේ නේද? වැඩිම ගන්න ප්‍රතිකාර ලබාගත් අංශයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව නිරූපණය කර කේන්ද්‍රකන්නේ කොට 150යි. රෝගීන් ගාන කීයද කියලා අහනවා. හරි.
उठने प्रश्न बल वीडियो बल्ला मुनारे यमुक
මොනහරි ප්‍රශ්නයක් මේ සතිය තුළ දාතු වුණොත් ආයතනයේ නම්බරය ඉල්ලගෙන හරි මට කෝල් කරලා හරි WhatsApp මැසේජ් එකක් දාලා හරි මොනහරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. හොඳයි තුන්වෙනි ගාන හදලා පුදී අදා දවසේ අපි පන්ති නවත්තමු එනවා. අවසාන ගානේ පාඩේ වෙන්නේ නේද? එතකොට මිස්ටර් අභ්‍යාස කළදී දැන් හොඳටම තේරෙනවා මම හිතන්නේ සසන් සසන් දෙන්න පාඩම හොඳටම ගේම් ප්‍රෝ වුණා පසන් උත්සාහ කරන්න අචින්තත් ගියා යාට කොහොම වෙයිද දන්නේ වීඩියෝ එක බලවගෙන කරලා ගන්න පුළුවන් වෙයි හොඳයි අපි එන එක කතා කරලා අවසන් කරමුද පුතේ නාට්‍ය දර්ශනයක් සඳහා 150 200 විනාඩියක් ටිකට් බුදුර කරලාදී අලියෝ ටිකට් ප්‍රමාණය පිළිබඳ තොරතුරු වටපස්තරේ දැක්වේ හරිද වැඩියෙන්ම අලියෝ ටිකට් පත් වැඩියෙන්ම අලියෝ කුණ වටනාකම ටිකට් පත්ද මොනවද සසන් පසන් 200 ටිකට් පත් 200 ටිකට් පත් හොඳයි අලවේව රුපියල් 500 ටිකට් ගන්න අලවේව මුල් ටිකට් පත් සංඛ්‍යාව කොහොමද භාගයක්ද? අංශක 90යි කියන්නේ? අංශක 90යි කියන පුතේ 4න් 4න් 1යි නේ භාගය 4න් 1යි. ඊට පස්සේ රුපියල් 1000 ප්‍රවේශ පත්‍ර 140ක් අලවී තිබුණි. එම ප්‍රවේශ පත්‍ර අලවිය ප්‍රමාණය දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අංශක 70 නම් විකුණුලද රුපියල් 200 ටිකට් පත් සංඛ්‍යාව සොයන්න. රුපියල් 1000 ප්‍රවේශ පත්‍ර 140ක් අලවී තිබුණි. එම ප්‍රවේශ පත්‍ර අලවිය සංඛ්‍යාව දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ 70යි. 1070යි විකුණුලද 200 ටිකට් පත් සංඛ්‍යාව සොයන්න. අයර 200 කෝණේ හොයාගන්න පුළුවන් නේද ඔයගලන්ට කියලා නේද? 200 කෝණේ හොයාගන්න පුළුවන් නේද? කීයද? නේද මෙහෙම ගන්න පුළුවන්. 140ක් කලවේ වුණාලු 1070 140ක් කලවේ වුණාලු එතකොට එම ප්‍රමාණය දැක්වෙන කෝණය 170. මේ කියන්නේ අංශක 70 කින්. අපි මේක වයින් කරනවා මම මෙන්න මෙහෙම මේ කෝණය එක හදාගන්න දේසි මෙන්න මෙහෙම ගත්තා නම්
අංශ ක 70කින් දක්වනවා 140. නේ? ඒ කියන්නේ නේද අංශ ක එක එකකින් බලමු. දැන් මේ දෙපැත්තම අංශ ක 70 කෙනෙක් කිනාත් 70ෙන් බෙදනවා 140ත් 70ෙන් බෙදනවා. එතකොට බලන්න මෙතන වෙනවා අපිට අංශ කයකින් ටිකට් පත් දෙකක් වෙන්නනවා. නේද? අංශ කයකින් ටිකට් පත් දෙකක් වෙන්නනවා. දැන් 200 200 දැක්කේ කොහොනේ කියද පුතේ? අතන 90 අතන 70 160. 200 දැක්කේ කොහොනේක් 200යි. නේද පුතේ? එන අංශක 200කින් කොච්චරක්ද? අංශක 200කින් කොච්චරක්ද? මේක 200කින් වැඩි කරලා මේකත් 200කින් වැඩි කරලා දෙක වැඩි කරලා 200න්. එතකොට අපි නෝ පුතේ කීයද පුතේ? 400ක්. එන කීයද පුතේ ටිකට් ගන්න? 400යි. මුළු ලාභය අහනවා. 200 ඒවා 400යි. ඊට පස්සේ 90 ඒවා සරි 500 ඒවා පන්සිය කීයද පුතේ? 10 වෙන 140යි නේ. 10 වෙන නම් 140යි. 500 කීයද අපිට ආවනේ 500 ගන්න? 180 කියලා හොයාගන්න පුළුවන් ටක් ගන්න දෙ. ආයට 180යි. අන්සෙකින් දෙකකින් ටිකට් වදනේ. එතන නම් අපි ගාන බලමු ටක් ගාලා. මෙතන 8යි 80 10 නේද මෙතන. දැන් මෙතන 500 180 කියන්නේ 0.0.0.10 ඒවා 5 කියන්නේ 18 0.4 කියන්නේ 5 90 10යි. 10 140 කියන්නේ 140යි. ඊට පස්සේ හරි හොඳයි පුතේ. එහෙනම් අපි අද දවසේ පාඩම නිමා කරමු මේ විදිහට. ඕගොල්ලෝ මිශ්‍ර අභ්‍යාස ටික ගෙදරදී කරලා තියන්න. අපි ඊගා දවසේ අර අංග සාම්‍ය ඕගොල්ලෝ හොඳට බලාගෙන පුතේ අපි අංග සාම්‍ය හොඳට බලාගත්තාම ත්‍රිකෝණ පාඩමට යන්න පුළුවන් ඊගා දවසේ. හොඳේ. සංග සාම්‍ය හොඳට කරලා තියන්න ත්‍රිකෝණ පාඩමට යන්න බලාගෙන. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් සර්. I know.